Ahí voy, vaya. Ahí voy. Me dan anukumar disana kesa hotel එකේ speech අඩුයි නේද අපිට ඇහෙනවා ඒක තමයි නිකන් පොඩි speech නිකන් අපිට නිකන් පාළු ගතියක් තියෙනව නේද speech ඇහෙන්න නේද ඔව් campaign එකත් එක්ක speech හොඳයි අපිට ඉස්සරහට කොහමද ඇහි මහමැතිවරණ වේදිකාවල අනිවාර්යෙන් අපිට සහභාගී වෙන්න ඔව් දැන් speech අඩුයි වැඩ පටන් ගන්න තියෙන්නේ දැන් අනුකුමාර දැන් වැඩ තියෙන්නේ දිසානායක ජනාධිපති සහෝදරය ඈ ජනාධිපති සහෝදරය මේ වැඩ පටන් ගන්න තියෙන්නේ දැන් ඒකෙන්ද silent ගොඩක් ශක්තිය දින කට්ටිය එතකොට අර අහවල් එක්කෙනාගේ මේ කට්ටිය අහවල්ලු අහවල් එක කපලා පොලිස් කරනවා දැන් උතව මේ සේම වෙනස් වෙමින් ඉන්නවා ඒ කියන්නේ යාගේ පැත්තේ වුණත් දැන් මේ අමුල පොඩ්ඩක් පක්ෂග්‍රාහී වෙන්නේ දැන් සද්ද බහලා වැඩ පටන් ගන්න තියෙන්නේ ඒක මං හිතන්නේ ඒ වැඩ මිනිස්සු දැයිලා දිනවා කියන්නේ ඔව් පේනවා ඒක පේන්න කරකෝ වැඩ එතනක් තින්න මොලේ දිනන කය දැන් ඔය කට්ටිය මචං කයනායක කිව්ව කාටද මේක තමයි දැන් මොකද වෙලා තියෙන්නේ තමයි දැන් අවසානේ කයනායක කියලා දාලා ඉන්නේ කතාවෙන් කිව්ව වගේම වැඩ වලින් ඔප්පු කරලා දෙනවා නේ අනිවාර්ය කතාව විතරක් නෙමෙයි ඒක කතාවට කියපුවා නෙමෙයි කට්ටිය හිතුව එහෙම තමයි ඒක මෙහෙමයි මචං අර ඒ වගේ කට්ටියක් හිතනවනේ අපි වගේම මෙයා මේ කය ගහන්නේ කියලා මේ කය ගහපු කට්ටියට තමයි දැන් කෙලවලා දෙනා හොරු ටික වගේ මෙහෙම වටේට වාහනේම මගින් නවත්තනවත් ගිහිල්ලා තියෙන්නේ අනිවාර්යෙන් අන්න ඒකද මිනිස්සු මෙච්චර කාලයක් කර අනේ දේශපාලඥයෝ ගැන හිතුවා වගේම තමයි මේ දේශපාලන සංවිධානය ගැන හිතන්න ගත්තා ඒකයි යුතුය නම අන්න ඒකයි ඔව් කියන්නේ ඒකයි අර වෙන මිනිස්සු ගැන හිතන විදිහට මේගොල්ලෝ ගැනත් හිතුවා ඉතින් මේ වැඩේදී දැන් සමහරකට ගොඩක් අයට තේරෙන්නේ නැති අහු වෙලා නැහැ ඇඳිලා නැහැ කියලා අපි දීපු බෝට් එකට මාරම විදිහට ආඩම්බර හිතන විදිහට මේ වැඩේ ලස්සනට වෙනවනේ ඒ වගේම තමයි මේ මතක් කරන්න ඕන දැන් මේ සටන මේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයිනේ මීට අවුරුදු 40 කට කලින් දීපු නේද දීපු පූජා කරන මිනිස්සු ඉන්නවා මේකේ ජීවිත දීපු ගොඩක් කට්ටිය කැම්පස් තරුණයෝ කොච්චර 1000ක් මේ ලෝකේ මරුවද ඒ අතර අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිතරම ওই උද්ඝෝෂණ වල පවා කියන නම් මෙහෙම ඇහිලා තියෙයි ඒ වගේ කීපයක් අද මතක් කරන්න පොඩ්ඩක් හිතුවා මේ නම් එක නේද ඉන්නවා කීප දෙනෙක් KT නිමලසිරි University of Rohuna Faculty of Science මම පේනවා ඉතින් කොච්චර නේද අපරාධ අදනේ එනේ වගේ අපි දිගටම කියන්නේ වැඩ ගන්න තිබ්බයිද නේ මේ හැමෝම ඊළඟට HB හේරත් University of Jayawardenapura දගලිය නායකේ HB හේරත් University of Jayawardenapura මේ ඝාතනය වුණ අය ඔය බීසන සමයේ අර අහවලුන් ඝාතනය කරපු අය කිත්සිරි මෙවන් ඔය එන්න හදන කට්ටිය දැන් අනිවාර්ය කිත්සිරි මෙවන් University of Jayawardenapura වෙනුර ඉදිරිසිංහ University of Colombo Faculty of Medicine වෛද්‍යවරයෙක් අවදාහරි වෛද්‍යවරයෙක් වෙන්න හිටපු කෙනෙක් නේ අපරාධ මෙවන් නේද උපාලි ජයවීර University of Kelaniya ආනන්ද ඉඩමේගම University of Peradeniya Faculty of Engineering engineer කෙනෙක් හරි එතකොට රංජිතම් ගුණරත්නම් මම දන්නේ තමිල්ල නෝනේ රංජිතම් ගුණරත්නම් University of Peradeniya Faculty of Engineering ඒත් engineer කෙනෙක් මොහමඩ් නිෂ්මි ඔය කියන්නේ මම ඔය බල පේනවනේ ಜಾති ભેදේ නැතුව එකට සෙට් කරලා අපේ උන් ಜಾති ભેදේ හදලා මිනිස්සුක වෙනස් කරේ ඔන්න ඔගේ අපි කියන්නේ දෙදෙනා දෙදෙනා මොහමඩ් නිෂ්මි University of Peradeniya Faculty of Engineering හරි නිමල් බාලසූරිය University of Colombo Faculty of Engineering පත්මසිරි ත්‍රිමාවිතාන අපිට වැඩිපුරම ඇහෙන කෙනානේ පත්මසිරි ත්‍රිමාවිතාන University of Colombo Faculty of Medicine ඒක හේතුව තමයි එයාගේ ඝාතනය තමයි මේ ගොඩක් ක්‍රූර විදිහට කරපු එක. පරාලන වලට ගහලා නේද? මේ කන් වලින් පරාලන ඇතුල් කරලා තව දේවල් කරලා තිබුණා. සාහසික විදිහට මරපු කෙනෙක් ඒකයි ගොඩක් ප්‍රසිද්ධ මිනිස්සු අතර ත්‍රිමා බාල හැම. ඊළඟට ශාන්ත බණ්ඩාර University of Peradeniya. පත්මසිරි අබේසේකර University of Peradeniya. ඉතින් මෙතන ඉන්නවා 12 දෙනෙක් මම කිව්ව ඔය කීපයක් වමනයි. ඒ අයවත් මතක් කරන්න ඕන නේද? ඒ අයවත් තව මේ අයත් මේ ජයග්‍රහණ කොටස් කරු. මේ නම් ගම් මේ කියපු සෙට් එකට අමතරව. ඔව්. තව අපි දන්න අය ඉන්නවා මේ පැත්තේ. අපි නොදන්න අය ඉන්නවා සහෝදර සහෝදරවරු ඒ කාලේ අපි කියන්නේ සර්ණ ඔය ඇවිල්ලා ලංකාවේ ඉඳපු හොඳම වැඩෝ ටික මේ අටපාස් නූගත් ඇති කරේ බොරු කරලා බිල්ලෝ මවලා මිනිස්සුන්ව විනාශ කරනද මේ අහිංසක
උගත් බුද්ධිමත් රටට කවදරි වැඩක් ගන්න විනාශ කරලාද? රටට කවදරි වැඩක් ගන්න හිටපු මිනිස්සුනේ. දැන් අද හිටියනම් ඔය ඔය සෙට් එකත් අද හිටියනම් මාරම පර්ෆෙක්ට් අනිවාර්ය. මම දේශපාලන රෙඩි හොටද මිනිස්සු. මුම්බයි ඔය බය වුනේ ඔය හේතු වෙනද තමයි ඔය බයට තමයි ඔය මැරුවේ. අනිවාර්ය. ඔය මරන්න ඔය විදිහට ඔය ප්ලෑන් කරලා බොරුවට ඔය මරන්න එන්නේ බයගුල්ලෝ. අනිවාර්ය. නේ ඉතින් මේ මේ අයටත් අපේ ක්‍රෙඩිට් එක දෙන්න ඕන ගොඩක් දැන් නේ. ඡන්දේට වැඩ කරපු අය විතරක් නෙමෙයි. ඉස්සරින් නම් මේක නේද? තරන් ආපු අල්ලන් ආපු අය දීපිදු අය. ඒකයි මතක් කරේ මේ ඉතින් මහමැතිවරණ සූදානම් වෙන්න කියලා තමයි මේ කියන්නේ නේද? ඔව්. මේ දේවල් මතක් කරගන්න හැම වෙලාවෙම කවදාවත් මම දන්නවා මේක බලන අපේ සහෝදර සහෝදරවරු අමල තාත්තා මඩ ඇහෙදි මේ මතක් කර. කවදාවත් මේ මුම් කියන මඩවලට අහු වෙන්න එපා. මේ ඇවිල්ලා මේ හොඳම ඔලු ටිකක් හොඳම මොළ ටිකක් හොඳම වැඩ ටිකක් තමයි මේ බොරු කරලා විනාශ කරලා මේ මරලා දාලා තියෙන මේ සමාජයේ. දැන් මෙතන අපිට විවිධාගම්වල නේ විවිධ ජාතීන්වල විවිධාගම්වල නම් කියවුණා නේ. එතකොට දෙමළ මුස්ලිම් දෙමළ මුස්ලිම් සිංහල සිංහල මෙහෙම ભેදයක් තිබුණ නෑ මචං. මේ ભેදය ඇති කරලා මුන් මේ රට විනාශ කරා. ඒක වෙන්න දෙන්න එපා තවදුරටත් කියලා මම ආදරෙන් ඉල්ලා සිටින හැමෝගෙම. මේක බලන හැමෝම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මාව subscribe කරන්න අලුතින් ආවන. දිගට මගත ගැරඳී ඉන්න කියලා ආරාධනා කරනවා ආදරණීය මගේ තවදුරට. එහෙනම් ජය වේවා, තව වීඩියෝකින් හම්බෙමු.